එහෙනම් අද දවසේ අපි කොරියානු භාෂාවේ විශේෂිත ව්‍යාකරණ කොටසක් තමයි අද දවසේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වැඩසටහන අතිශයින්ම වැදගත් වැඩසටහනක් ඒක නිසා මේ කාලය පුරාවටම පැයක වගේ කාලයක් තුළ මාත් එක්ක ක්‍රියාකාරී ඔබට සම්බන්ධ වුණොත් අද උගන්වන කොටස ඉතා පහසුවෙන් මතකයේ රඳව ගන්න හැකියාව ලැබෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලන්නේ අන් සහ මොත් කියන කොටස්. එතකොට අන් කියන්නේ මොත් කියන්නේ අකුරක්. එතකොට අන් කියන්නේ අකුරක්, මොත් කියන්නේ අකුරක්. එතකොට මේ අකුරු දෙක ගොඩාක් ප්‍රබල අකුරු දෙකක්. මේ අකුරු දෙකෙන් වාක්‍යයක් පරිපූර්ණ අර්ථය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපේ සිංහල භාෂාව ගත්තොත් අපේ සිංහල භාෂාවේ ක්‍රියාපදය වෙනස් කළා. ක්‍රියාපදයට කිසියම් වෙනසක් ඇති කළා අපිට ඒ සිංහල වාක්‍ය අර්ථය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් කදා කියන එකෙන් කොරියන් වලින් කියන්නේ යනවා කියලා. සිංහල ගත්තොත් යනවා කියන ක්‍රියාපදය ගත්තොත් මේ ක්‍රියාපදයේ මුලට අපි නොයන් එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? නොයනවා කියන අර්ථය තමයි එන්නේ. එතකොට ඒ වගේම තමයි කොරියන් භාෂාවේ ක්‍රියාමූලය අපි භාවිතා කරනවා නේද? කදා, කම්නිදා, කායෝ කියලා භාවිතා කරනවා. එතකොට අන්නේක මුලට අපිට මෙන්න මේ අන් කියන එකයි මොත් කියන එකයි සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට අර වගේ කදා යනවා, නොයන් එකතු කරොත් නොයනවා වගේ නේද? අන් එකතු කරත් මොත් එකතු කරොත් අර ක්‍රියාමූලයේ තියෙන අර්ථය සම්පූර්ණ වෙනස් වෙනවා. අපි බලමු කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදියට අපිට ගන්න පුළුවන්. අන් කියන එක එකතු කරොත් ක්‍රියාමූලයකට, ක්‍රියාමූලය නැහැ, ඒ ක්‍රියාව කරන්නේ නැහැ කියන අර්ථය තමයි තියෙන්නේ. ක්‍රියාපදය මුලට අන්‍යයන් සම්බන්ධ වීමෙන් එම ක්‍රියාව කරන්නේ නැහැ යන අර්ථවත් වෙනවා. ක්‍රියාව කරන්නේ නැහැ. එහෙනම් අර කදා කියලා කියන්නේ යනවා, නො එකතු කරොත් නොයනවා. එහෙනම් අන්න ඒ වගේ කදායකට අන්න එකතු කරොත් නේද කදා යනවා. එතකොට කායෝ කියලා අපි භාවිතා කරනවා, අන් කායෝ කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. අන් කායෝ කියලා කියන්නේ නොයනවා, යන්නේ නැහැ. එහෙනම් ක්‍රියාව කරන්නේ නැහැ කියන එක එහෙනම් නෙගටිව් ෆෝම් එකේ ඉදිරිපත් කිරීම සඳහා අපි භාවිතා කරනවා අන් කියන වචනේ. ක්‍රියාමූලය ක්‍රියාපදය සඳහා මුලට අන් කියන වචනේ අපිට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේක උදාහරණයක් ඇසුරෙන් තේරුම් ගන්න. බලන්න ක්‍රියාමූලයක් තියෙනවා කදා. කදා කියන ක්‍රියාමූලය, මේ ක්‍රියාමූලයේ අග තියෙන දා කියන අකුර අයින් කරනවා. අයින් කළා අපි කාවලට එකතු කරනවා ආයෝ, ඕයෝ, හේයෝ. එතකොට මේක ආ කියන සරයෙන් අවසන් වෙච්ච නිසා ආයෝ යන්න එකතු කරන්නේ. එතකොට අපිට කායෝ කියලා භාවිත කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටසට තමයි අපි අන් කියන එක එකතු කරන්නේ. එහෙනම් අපිට මෙයා අන් එකතු කළා කායෝ කියලා ලිව්වොත් තනි වචනයක් විදිහට ලියන්න පුළුවන් අන් කායෝ. අන් කායෝ කදා කායෝ කියලා කියන්නේ යනවා, අන් කායෝ කියලා කියන්නේ නොයනවා, යන්නේ නැහැ, නොයනවා. එහෙනම් බලන්න අර්ථය අර සිංහල වගේම තමයි. සිංහල භාෂාවේ ක්‍රියාපදයක් ගත්තොත් යනවා කියන එක ඒකේ මුලට නෝ අකුර එකතු කරොත් නොයනවා. එහෙනම් කොරියන් වලත් එහෙමයි. කදා කියන එක අපි භාවිතා කරන වාචික භාෂාවේ කායෝ කියලා ඒක මුලට අන් එකතු කරොත් අන්කායෝ කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. අන්කායෝ කියලා කියන්නේ නොයනවා කියන එකම තමයි. එහෙනම් සිංහල භාෂාවේ ක්‍රියාපදයට නෝ අකුර එකතු කරාම වෙන දෙයක්ම තමයි කොරියන් භාෂාවේ ක්‍රියාපදයකට අන් එකතු කරාමත් වෙන්නේ. එහෙනම් ක්‍රියාපදය මුලට අන් එකතු කරොත් අපිට අන්කායෝ කියලා භාවිතා කරන්න පුළුවන්. අන්කායෝ. අන්කායෝ කියලා කියන්නේ නොයනවා. කායෝ යනවා, අන්කායෝ. අන්කායෝ කියලා කියන්නේ නොයනවා. අන්කායෝ කියලා කියන්නේ නොයනවා. අපි තවත් උදාහරණයක් බලමු. ඉප්ත. ඉප්ත කියලා කියන්නේ ඇඳුම් අඳිනවා. ඉප්ත කියලා කියන්නේ ඇඳුම් අඳිනවා. දා කියන අකුර අයින් කරා. අයින් කළා අපි ඉප්වලට එකතු කරන ඕයෝ යන්න ඉබෝයෝ කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. ඉබෝයෝ.
එතකොට මේකේ මුලට අන් එකතු කරනවා අන් ඉබෝයෝ අන්නිබෝයෝ අන්නිබෝයෝ ඉබෝයෝ කියලා කියන්නේ අඳිනවා අන්නිබෝයෝ කියලා කියන්නේ නොඅඳිනවා අඳින්නේ නැහැ කියන අර්ථයෙන් අපිට භාවිත කරන්න පුළුවන් ඉබෝයෝ අඳිනවා අන්නිබෝයෝ අඳින්නේ නැහැ නොඅඳිනවා කියලා අපිට භාවිත කරන්න පුළුවන්